ඔබ මෙහෙම හිතන්න ඔබ ජීවත් වන්නේ ඔබටම අයිති ඉඩමක් තුලයි යම් කිසි අවස්ථාවක ඔබ ඔබේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත ඔබ පදිංචිව සිටින නිවසින් බැහැරව සතියක කාලයක් සඳහා වෙනත් ප්‍රදේශයකට తాවකාලිකව පදිංචියට යනවා සතියකට පසු ඔබ නැවත පෙර පදිංචිව සිට නිවසට එන විට ඔබේ ඥාති සහෝදරයෙක් හෝ වෙනත් පුද්ගලෙක් ඔබේ ඉඩමේ අනවසරයෙන් පදිංචිව සිටිනවා ඔබ ඔවුන්ට ඉඩමින් ඉවත් වන ලෙස කතරම් පැවසුවත් ඔවුන් ඉඩමින් ඉවත් වන්නේ නැහැ මෙවැනි අවස්ථාවකට හෝ මේ හා සමාන අන්දමට ඔබ පදිංචිව සිට ඉඩමක භුක්තිය ඔබට අහිමි වන අවස්ථාවකට ඔබට මුහුණ දෙීමට සිදු වුවොත් එවිට ඔබ කළ යුත්තේ කුමක්ද මෙවැනි අවස්ථාවකදී පහසුවෙන්ම ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ඔබ දන්නවාද අද මම කතා කිරීමට බලාපොරොත්තු වන්නේ මේ ආකාර ඉඩම් සම්බන්ධ ආරවුල් වලදී ඔබට පහසුවෙන්ම ගත හැකි නීතිමය ක්‍රියාමාර්ගයක් පිළිබඳවයි සාමාන්‍ය ඉඩම් ආරවුල් සම්බන්ධ නඩු පිළිබඳව ඔබ ඇතුළු සමාජයේ බොහෝ දෙනාට තිබෙන එක් පොදු මතයක් වන්නේ ඉඩම් සම්බන්ධ නඩු දීර්ඝ කාලයක් ගතවන නඩු බැවින් ඉඩම් නඩු පැවරීමෙන් කාලය සහ මුදල් අසීමිත ලෙස නාස්ති වන බවයි. ඇත්තෙන්ම දිසා අධිකරණයේ පවරන ඉඩම් නඩුවල තීන්දුවක් ලබා දීම සඳහා දීර්ඝ කාලයක් ගත වෙන බව ඇත්ත. කෙසේ නමුත් දීර්ඝ කාලයක් ගත නොවී ඉක්මනින් ඉඩම් සම්බන්ධ ආරවුල නඩු මාර්ගයෙන් විසඳාගත හැකි ක්‍රමවේදයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ එම නඩු හඳුන්වන්නේ 66 වගන්තියේ නඩු ලෙසයි. ඔබ මා දන්නා දිසා අධිකරණයේ පවරන ඉඩම් නඩුවලට වඩා 66 වගන්තිය යටතේ පවරන නඩු ගොඩක් වෙනස්. සාමාන්‍යයෙන් දිසා අධිකරණයක පවරන ඉඩම් නඩුවකින් තීන්දුවක් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගත වුවත් මෙම 66 වගන්තිය යටතේ පවරන ඉඩම් නඩුවකින් තීන්දුවක් ලබා ගැනීමට එතරම් දීර්ඝ කාලයක් ගත වන්නේ නැහැ. 66 වගන්තිය යටතේ නඩු පවරන නඩු මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ ඉක්මනින් අවසන් කළ යුතු බව පනත තුලම සඳහන් කර තිබෙනවා. මෙම 66 වගන්තියේ නඩු පවරුන් ලබන්නේ ප්‍රාථමික නඩු විධාන සංග්‍රහයේ 66 වගන්තිය යටතේ. මේ වගන්තිය යටතේ නඩුව පැවරීමට නම් ප්‍රධාන කාරණා දෙකක් සම්පූර්ණ විය යුතුයි. 1. අදාළ ආරවුල ඉඩම් වෙන නිශ්චල දේපළ සම්බන්ධයෙන් විය යුතුයි. 2. අදාළ ආරවුල උද්ගත වන අවස්ථාවේදී සාමය කඩවීමක් හෝ සාමය කඩවීමේ තර්ජනයක් තිබිය යුතුයි. මේ 66 වගන්තියේ නඩුව පැවරීමට හැකියාව ලැබෙන්නේ යම් ඉඩමක අයිතියක් ප්‍රකාශ කරවා ගැනීමට නොව ඉඩමේ භුක්තිය සහතික කරවා ගැනීමටයි. අපි හිතමු ආරවුලට මුල් වුණු ඉඩමේ අයිතිය ඔබට නොමැත. නමුත් ඔබ එම ඉඩමේ මාස දෙකක් හෝ තුනකට වැඩි කාලයක් පදිංචිව සිට ඇත්නම් එම ඉඩමේ භුක්තිය ඔබට පවතින බව ප්‍රකාශ කරවා ගැනීමට 66 වගන්තිය යටතේ නඩුව පැවරිය හැකි. ඔබ මතක තබා ගත යුතු වැදගත් කරුණක් තියෙනවා. ඔබට ඉඩමක් සම්බන්ධ භුක්තිය අහිමි වී මාස දෙකක් ඇතුළත 66 වගන්තිය යටතේ නඩු පැවරිය යුතුයි. ඒ වගේම පර අවශ්‍යතා සම්බන්ධයෙන්ද 66 වගන්තිය නඩුවක් ගෙනා හැකි. නිදසුනකට ඔබේ නිවස සමීපයේ ඔබ දීර්ඝ කාලයක් භාවිතා කළ මාර්ගයක් වෙනත් පුද්ගලෙක්ගේ මැදිහත් වීමෙන් අවහිර කර දැමුවොත් එවිටම මාර්ගය යලි භාවිතා කිරීමට ඉඩ ලබා ගැනීම සඳහා මේ 66 වගන්තිය යටතේ නඩුව පැවරීමට ඔබට අවස්ථාවක් හිමි වෙනවා. 66 වගන්තිය යටතේ නඩු පවරුන් ලබන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ තුලයි. මේ 66 වගන්තිය යටතේ නඩු පැවරිය හැකි ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඉඩම් ආරවුලක් ඇතුව විට ඔබට අයත්න පොලිස් ස්ථානයට ගොස් පැමිණිලක් ඉදිරිපත් කළ පොලිසිය හරහා 66 වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයට නඩුවක් පැවරීමට හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් නම් ඔබ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට ගිය විට පොලිස් නිලධාරීන් පළමුවම සිදු කරන්නේ එකම දිනයකදී දෙපාර්ශ්වයම ගෙන්වා ආරවුල සමතෙකටපත් කිරීමටයි. නඩු මාර්ගයකට නොගොස් ආරවුල සමතයකට පත් කිරීමට නොහැකි තත්ත්වයක් තිබුණොත් එවිට පොලිස් නිලධාරීන් අදාළ ආරවුල සම්බන්ධයෙන් සියලු තොරතුරු රැස් කර මහේස්ත්‍රාත් අධිකරණේ නඩු පැවරීමක් සිදු කරනවා. මේ ඔබට නඩු පැවරිය හැකි පළමු ආකාරයයි. ඔබට නඩු පැවරිය හැකි දෙවැනි ආකාරය මෙයයි. ඇතැම් අවස්ථාවන්වලදී පොලිස් නිලධාරීන් ඔබේ ඉඩම් ආරවුල නඩු මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා සක්‍රීය මැදිහත් වීම සිදු නොකරන්නේ නම් එවිට ඔබට පොලිස් නිලධාරීන් අධිකරණේ නඩු පවනතුරු බලා සිටින්නේ නැතිව ඔබට නීතිඥවරයෙක් මාර්ගයෙන් ඔබේ ඉඩමේ ආරවුල විසඳා ගැනීම සඳහා 66 වගන්තිය යටතේ අධිකරණයේ නඩු පැවරිය හැකි නීතිඥවරයෙක් නොමැතිව ඔබටම පෞද්ගලිකවද අධිකරණයේ නඩු පැවරීමේ හැකියාවක් තියෙනවා. නමුත් මානම් ඔබට පවසන්නේ කෙසේ හෝ නීතිඥවරයෙක් මාර්ගෙන් ඔබේ නඩුව පවරන ලෙසයි. ඔබ තනිවම ඔබේ නඩුව මහේස්ත්‍රාත් අධිකරණයට පැවරුවත් ඔබට නීතිය පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැමති වීම නිසා ඔබ නඩුවේ පරාජයට පත් වීමට ඉඩක් තියෙනවා. ඒ වගේම ඔබ පොලිසිය මාර්ගෙන් හෝ වෙනම ඔබේ නීතිඥවරයෙක් මාර්ගෙන් හෝ නඩුව පවරන අවස්ථාවකදී එම ඉඩමේ ආරවුල සම්බන්ධයෙන් ඔබට වාසිදායක වන සාක්ෂි රැසක් එක්රැස් කරගෙන තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔබ ළඟ තිබෙන ඔප්පුවේ මුල් පිටපතක් හෝ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ඔබ ඉදිරිපත් කරන අනෙක් සියලුම ලිඛිත සාක්ෂිද මුල් පිටපත හෝ සහතික කළ පිටපත් වීම අතිශයම වැදගත්. ඉඩමේ අයිතිය හෝ භුක්තිය සම්බන්ධයෙන් ඔබ ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරීවරයාගෙන් ලබා ගන්නා සහතිකයත් වැදගත් සාක්ෂියක් වන බව මතක තබා ගන්න. විශේෂයෙන් ඔබ මාස දෙකක් හෝ තුනකට වැඩි කාලයක් අදාළ ඉඩමේ ජීවත් වී සිටිනවා නම් ඒ බව ග්‍රාම සේවක විසින් සහතික කළ ලිපියක් පොලිසියට හෝ අධිකරණයට ඉදිරිපත් කළ හැකි නම් ඒ ඔබට වාසිදායක වෙනවා. අධිකරණයේ නඩු පැවරීමෙන් පසු නඩුව විභාග වන කාලය තුලදී වුවත් ඔබට අවශ්‍ය නම් අනෙක් පාර්ශ්වයේ සමග ආරවුල සමතිකට පත් කරවා ගැනීමට හැකියාවක් තියෙනවා. අවසාන වශයෙන් කීමට තිබෙන්නේ ඔබේ ඉඩම් සම්බන්ධ ආරවුලක් විසඳා ගැනීම සඳහා 66 වගන්තිය යටතේ නඩු පැවරීම තුලින් ඔබේ කාලය සහ විශාල මුදලක් ඉතිරි කරගත හැකි බවයි.